प्रशांत शरणांतिक यानी संगीत श्रेष्ठ मेरे कोट इतम दक्ष गायक ओ प्रसंग वेदिकावे फ्लैशबैक संगीत खंडाय में वैड पेनुनमा प्रशांत संगीत गमन හොඳින් මෙහෙවනවා වගේම තමගේ පෞල් ජීවිතයත් හොඳින් මෙහෙවනවා කියලා රොෂාන්ගේ පිටින්ද ත්‍රිණි ප්‍රනාන්දු කියලා තිබුණේ මේ විදිහටයි. පෙම්වතා කාලේ රොෂාන් ගැන ඇය කියලා තිබ්බේ මෙහෙමයි. ඒ කාලේ හරිය ආදරණීය පෙම්වතෙක්. අපි දෙන්න වැඩි හම්බ වුණේ නැහැ. හැබැයි විවේකයක් ආපු ගමන් රොෂාන් මාව බලන්න ආවා. කොහේ ගියත් මොනවා හරි ඉගෙනත් දෙනවා. හැමතිස්සෙම කතා කළා හොයලා බැලුවා. සැමියා විදියට රොෂාන් ගැනත් ඇය කිව්වේ මෙහෙමයි. මුල් කාලේ රොෂාන් කිව්වා ආදරේ වෙනසක් වෙලා නැහැ. ඒ ආදරේ තාම එහෙමම තියෙනවා. ෂෝ වලට ගිහම වුණත් මෙසේජ් කරලා අක්ගෙන හොයලා බලනවා. දැන් මේ වගේලා වසර ගණනක් නේ. මේ අවුරුදු ගානක රණ්ඩු සරුවල් වෙලාම නැද්ද? රණ්ඩු වෙලා නැහැ. පොඩි පොඩි මතභේද වෙලා තියෙනවා. ඒවා ඉතින් සාමාන්‍යයිනේ. රොෂාන් එකපාරටම මං කියන දේ පිළිගන්නේ නැහැ. එයා ටිකක් හොයලා බලනවා මේ දේවල් ගැන. මං කියන දේවල් අහනවා. තාත්තා කෙනෙක් විදියට රොෂාන් කරුවන්ට හරිම ආදරේ. ගෙදර ඉන්න වෙලාවට ළමයි එක්ක ඉන්න ළමයි බලන්නේ. තමයි කියන දේවල් කරන්න හදනවා. හැබැයි මං කියනවා ඒ වෙලාවට එහෙම කරන්න එපා කියලා. දරුවන්ගේ ඉස්කෝලේ වැඩවලට උනන්දු කරන්න කියලා මම කිව්වොත් කරනවා. තමයි වැඩ කරනකොට මම එතන ඉඳගෙන ඉන්න ඕන. රොෂාන්ට කිව්වම එයා එක්කෙනෙක්ගේ වැඩ බලනවා. හැබැයි ළමයි පන්ති ගෙනියන්න කැමති නැහැ. රොෂාන් ශඩිය සෙනග ඉන්න තැන් වලට යන්න කැමති නැහැ. දරුවන් තුන්දෙනාගෙන් වැඩිපුරම කායිකව රොෂාන් එකතු. දැන් දුවට අවුරුදු 14ක්. ඒක නිසා එයා සෙල්ලම් කරන්න එන්නේ නැහැ. පුතාලා දෙන්නගෙන් එක්කෙනෙක් 11ක් අනිත් එක්කෙනාට 7යි. පොඩි මුටා තමයි හැමතිස්සෙම තාත්තගේ පස්සෙන්ම එන්නේ. ගෙදර වැඩවලට අහු දෙන සහය වෙයි කොහොමද? ඒ වැඩවල දැන් ටිකක් කම්මැලි. හැබැයි දැන් නම් ටිකක් කම්මැලිකම අඩුයි. හැබැයි උදේ වරුවම නිදා ගන්නවා. ඇහැරෙනවට කැමතිද නැහැ. එයාට ඇහැරෙන්න දෙන්න කියලා මට කියනවා. එයා ගාඩන් එකේ වැඩක් කරනවා. රොෂාන් කියන්නේ වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද? ආදරය කරන කල්ලා වගකීම් දරන්න අමාරුයි. මොකද එයාගේ වැඩ ඔක්කොම ගෙදරයි කරලා දුන්නා. ඉස්සර තාත්තා තමයි හැමදේම කරලා දුන්නේ. පස්සේ යාට තේරුණා වගකීම හැටිය වැඩ කරන්න ඕන කියලා. බබාලා ලැබෙන්න ඉන්නකොට තමයි රොෂාන්ට වගකීම ගොඩක් දැනුනේ. රොෂාන්ට වැඩිපුරම ආදරය කරන්නේ කවුද? රොෂාන් හැමදේටම මාව ඕනේ. ගෙදර කිව්වම හැමතිස්සෙම මාව ඕනේ. දරුවන්ටත් ගොඩක් ආදරෙයි. මං හිතන්නේ වැඩිපුරම ආදරේ මට. ඊළඟට දරුවන්ට. රොෂාන්ට හුදුට ඉදුණාම උන් මොකද කරන්නේ? ඒ වෙලාවට වැඩිපුර කතා කරනවා. ඒ කිලි වෙනදට වඩා කතා කරනවා. සතුටට කියවනවා. එයාගේ සතුට හංගන්න බෑ. රොෂාන් වැඩිපුරම සතුටු දවසක් අවද්ද. තුව හම්බුන දවස තමයි වඩාත් සතුට උනේ. මොකද ඒ පළවෙනි බබානේ. අනික බබාලා හම්බෙච්ච දවස් වලත් ඒ වගේම සතුටු වුණා. ඒ වගේම people's award හම්බෙච්ච දවසෙත් ගොඩක් සතුටු වුණා. රොෂාන් දුකින් ඉන්නකොට මොන වගේද? ඒ වෙලාවට සර්දම ඇතුලේ ඉන්නවා. මටත් ඒක තේරෙනවා. රොෂාන් හැමදේම මට කියනවා. එයා දුකින් නම් මේ වෙලාවට එයා පාඩුවේ ඉන්න බලනවා. වැඩිපුරම දුක් වුණු දවස කෙනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. වැඩිපුරම දුක් වුණේ නම් අම්මා නැති වුණු දවසේ. රොෂාන් අම්මා එක්ක හරි එකතු වී මොකද තාත්තා ටික ඉස්සරයි. රොෂාන්ට කේන්ති ගියාම ඔහු මොකද කරන්නේ? කේන්ති ගියාම වැඩිය කතා කරන්නේ නැහැ. ඒ වෙලාවට මට ඒක තේරෙනවා. පොඩ්ඩක් කේන්ති අඩු වෙනකන් ඉඳලා තමයි මමත් එයාත් එක්ක කතා කරන්නේ. රොෂාන්ට ඔබ කැමතිව ගතිගුණේ මොකක්ද? එයා ඉන්න විදිහට කැමති. එයා වැඩ කරන විදිහට හිමත් මම කැමති. රොෂාන් අරක්කු සිගරට් වගේ දේවල් මුතුත් බොන්නේ නැහැ. ඒ දේටත් මම කැමති. ඔබ රොෂාන්ගේ අකමැතිම ගතිගුණේ මොකද්ද? රොෂාන් කෙනෙක්ට දෙයක් කියනකොට මූණටම කියනවා. එහෙම කියන්න එපා ඒ කෙනාගේ හිත හිතේ කියලා මම කියනවා. රොෂාන් මේ වෙලේට කියනවා අද කියන්න යන දේ අද කියන්න ඕනේ. ඒ දේ හිට කියලා වැඩක් නැහැ කියලා. තව කම්මැලි කමට නිදා ගන්නවට මම කැමති නැහැ කියලායි ඇයි කියලා තිබුණේ. ඒ වගේම රොෂාන් අබ්බහුණු දේවල් ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. එහෙම විශේෂ දෙයකට අබ්බැහි වෙලා නැහැ. හැබැයි ෆෝන් එක අතට ගත්තාම ඒක ටිකක් වැඩිපුර ඉන්නවා. එතකොට මම කියනවා අනිත් වැඩ මැවැරෙනවනි කියලා. එතකොට ආ ඕනි කියලා ගිහින් වැඩ කරගන්නවා. රොෂාන්ට දෙන්නේ සීමා පනවල තියෙනවද? එයාට එහෙම කිසිම දෙයකට මං සීමා පනවල නැහැ. එයා සීමා දන්නවා. මට එයා ගැන කවදාවත් සැක හිතිලා නැහැ. රොෂාන්ට තියෙන වෙන අයගේ අකමැති ගතිගුණ ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. පිළිවෙලට වැඩ කරන අයට කැමති. කියන දේවල් ක්‍රියාවලියක් කරනවාද කියලා බලනවා. විනය ඒ වගේම නුඹ පැලතුම් ගැන උනත් බලනවා. රොෂාන් ගැන තියෙන නරක ආරංචියක් අහන්න ලැබුණොත් ඒ ගැන එයාගෙන් කතා කරලා අහනවා මූණටම. කතා කරලා අහන එක හොඳයිනේ. මොකද මට කවදාවත් රොෂාන්ව අවිශ්වාස නැහැ. ඔහු විලාසිතාව වලට තියෙන කැමැත්ත ගැනත් කියලා තිබුණේ මෙහෙමයි. රොෂාන්ට හොඳට විලාසිතා ගැන තේරෙනවා. මගේ ඇඳුම් තෝරලා දෙන්නෙත් එයා. මම එයාට ඇඳුම් තෝරලා දුන්න අවස්ථා අඩුයි. ඉමාලුවක් ලැබුණම ඔහු මොකද කරන්නේ? අපිත් එක්කම ඉන්න තමයි කැමති. රොෂාන් ආසයි කට්ටියත් එක්කම හොටෙල් එකට ගිහින් එන්න. පිටරම කියනවා යමු යමු කියලා. හැබැයි ඉතින් ළමයින්ට යන්න දවස් නැහැ. වැඩත් එක්ක. රොෂාන්ට කාන්තා ආකර්ෂණය ලැබෙදී ඊටිසියක් කියලා නැද්ද? ඉස්සර ඉඳලම රොෂාන්ට කාන්තා ආකර්ෂණය ලැබුණා. අපි පැඳිමේ මුල් කාලේ ලේබලින් දීපු ලියුම් පවා රොෂාන්ට ආවා. ඒ වෙලාවෙ නම් මාත් බය වුණා. හැබැයි රොෂාන් ඒවට දක්වන ප්‍රතිචාරත් එක්ක ඒ බය හැමම නැති වුණා.
ළඟදී දෙන්නත් එක යුවගීතයක් ආයනා කලේ නැත්තේ ඇයි? අපි දෙන්නා ඩුවට් කරලා තියෙනවා. හැබැයි ඒක හිටුනේ නැහැ. අපි 15 වෙනි විවාහ සැමරුමකට සින්දුවක් කළා. ඒක මීඩියා වලට දුන්නේ නැහැ. ප්‍රශාන්ගේ ඇල්බම් එකක් රිලීස් කරනවා ලබන අවුරුද්දේ. ඒ සින්දුවත් එතකොටම අහන්න පුළුවන්. අපි නොදන්න රොෂාන්ගේ රහස් ගැනත් ඇයි කියලා තිබෙදි මෙහෙමයි. රොෂාන් හොඳට විදුලි කරන්න පුළුවන්. කට්ටිය විනා වස්සනවා. මේ හැකියාව හොඳට තියෙනවා. කාටුන් චරිතවල කඩ කවන්න පුළුවන්. ළමයි එක සෙල්ලම් කරාදි තමයි මේ හැකියාව එළියට එන්නේ. ආශ්‍රය කරන අය නම් ඒකට දන්නවා කියලා ඇයි කියලා තිබුණේ.